ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ ටෙස්ට් තරඟ දෙකේ මොකද වෙන්නේ කියන එක ගැන ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් අදහස් දක්වලා තිබුණා. පළවෙනි ඉනිමේ ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයකට යන අසමත් වීම නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී පරාදුනේ කියලා තමයි චන්දිමාල් කියන්නේ. චන්දිමාල් කියන මේ කතාව සම්පූර්ණ ඇත්තක් කියලා අපිට අතීත වාර්තා බැලුවම හොඳට පේනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගියපු අවස්ථාවල අපිට බොහෝ විට ලැබිලා තියෙන්නේ පරාජයන්. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරඟ 13කට මුහුණ දීලා 11ක් පැරදිලා දෙකක් ජය පරාජයෙන් තොරව විසඳලා තියෙනවා. චන්දිමාල් කියන්නේ අපේ කණ්ඩායම ලකුණු 300න් එහාට පළවෙනි ඉනිමේ යනවා නම් ශ්‍රී ලංකාවට මේ දුර්වලතාව වෙනස් කරගන්න පුළුවන් කියලා. පළවෙනි ඉනිමේ අපේ ප්‍රතිකරුව ලොකු ලකුණු ප්‍රමාණයකට යන්නේ නැති එක අපි හදාගන්න ඕන දුර්වලතාවයක්. අපි නවසීලන්තයේදී හොඳට කළා. හැබැයි දෙවෙනි ඉනිම තමයි ටෙස්ට් තරඟ දෙකේම අපි හොඳට සෙල්ලම් කළේ. නවසීලන්තයේදී කළ හොඳ දේවල් එක්ක එහි දිනු වැරදි හදාගෙන සෙල්ලම් කරන එක තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඉන්දියාව කරපු දේ කළොත් අපිට සාර්ථක වෙන්න පුළුවන් කියලා තමයි චන්දිමාල් කියන්නේ. අපි වේගපන්තු යවන්න පීඩනයක් දෙන්න පුළුවන් අවස්ථාවල උන්ගේ උපරිමය කළා. අලුත් බෝලින් වගේම ඉනිමේ මැදත් හොඳට කරන එක තමයි වෙන්න ඕන. ඉන්දියාව ඔස්ට්‍රේලියාවේදී ඒ දේ කළා. එයාලා පන්දු වාර 40ත් 80ත් අතර කාලයේ හොඳටම කළා. අපිත් ඔස්ට්‍රේලියාවේ සාර්ථක වෙන්න නම් ඒ දේ කරන්න ඕන. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ජේෂ්ඨම ක්‍රීඩකයා අහිමිම ගැන චන්දිමාල් කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම අපිට මැතිව්ස් නැති එක ලොකුම පාඩුවක්. මැතිව්ස් නැති එක මොනතරම් පාඩුවක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නවසීලන්තයේදී පෙන්නුව මැතිව්ස්ගේ අත්දැකීම් වලින් කරන්න පුළුවන් දේ. කොහොමුණත් මැතිව්ස්ගේ තැනට එන තරුණ ක්‍රීඩකයාට හොඳ අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව වැඩ පෙන්නලා ලොකු මානසික විශ්වාසයක් හදාගන්න. ඔස්ට්‍රේලියාව කියන්නේ මොනතරම් ප්‍රබල කණ්ඩායමක්ද කියලා අපි දන්නවා. එයාලගේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් නැති වුණත් කණ්ඩායමක් විදිහට තාමත් එයාලා හොඳ තැනක ඉන්නවා. අපි උපරිමය දෙන්න ඕනම තරගාවලියක් මේ චන්දිමාල් ඔස්ට්‍රේලියා තර්ජනය ගැන කියපු කතාව. ඔයාලා හිතන්නේ මේ ටෙස්ට් තරඟ දෙකේ ප්‍රතිඵල තරගාවලිය අවසානයේ මොන විදිහට සටහන් වෙයිද? ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.